දෙබස් කතා පිටපත අධ්‍යක්ෂණය නිෂ්පාදනය සියල්ලම ගරු රාජසිරනන්ද මැතිතුමා දෙන්නෙක් ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සුදුවෑන්වල රියදුරෙක් කියලා. මේ කවුද? රාජසිරනන්ද මැතිතුමාගෙන් මේ තොරණිය අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි රාක්ෂයන්ගෙන් බණ අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාජසිරනන්ද මැතිතුමාගෙන් අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔහු ගෙනාවේ කවුද? කිව්වේ මොකද්ද? ඔහු ගෙනාවේ මීට වසරකට පෙර වත්තල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් මංකොල්ල කාලා විශාල මුදලක් ඒ නඩුවේ පළවෙනි විත්තිකාරයා. පළවෙනි විත්තිකාරයා. ගෙනල්ලා මොකද කිව්වේ? යාපනයේ ඉඳලා ටොන් 7000ක් රත්තරන්. යාපනය එකතු කරපු රත්තරන් ගෝඨාභයගේ උමනාවට ටොන් 7000ක් කොළඹට ගෙනාව කියලා. මම දැක නාලක ගොඩහේව මැතිතුමා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තියලා තියෙනවා. ටොන් 7000ක් ගේන විදිය. දැන් අපි මධ්‍යස්ථව හිතන්න. කන්ටේනර් එකක ගෙනියන්නේ ටොන් 20යි. ටොන් 7000ක් ගේන කන්ටේනර් එතකොට කීයක් විතර අවශ්‍ය වෙනවද? කන්ටේනර් 320ක් විතර අවශ්‍ය වෙනවා. කන්ටේනර් 320ක් යාපනයේ ඉඳලා මෙහෙම පෙළ ගැහුවම කිලෝමීටර් 5ක් විතර දුර. කිලෝමීටර් 5ක් විතර දුර කන්ටේනර් පෙළපාලියක් රත්තරන් ගණන් එනවා. අඩු ගානේ බොරුවක් පිළිගන්න පුළුවන් විදියට. මම නැවත ඔබට කියනවා, දේශපාලන වේදිකාවේ ලෝකෙ පුරාම බොරු වර්ග 3ක් තියෙනවා. මම නැවත කියනවා, බොරු වර්ග 3ක් තියෙනවා. එක බොරු, දෙක සංඛ්‍යාලේඛන බොරු, තුන පට්ටපල් බොරු. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවේ මේ තුන්වෙනි වර්ගයේ බොරුව විශේෂයෙන් මේ අවසාන දවස් 5 කාල සීමාව තුළදී වේගෙන් ව්‍යාප්ත කරලා තියෙනවා. එ නිසා breaking.lk